ඇයි ඔයා ජර ඩිකේෂන් ආයතනය ඔයාගේ ස්ටඩන්ට් පිස එක සඳහත් පෝරගන්න ඕන නිවසීලන් වලට ඩිපෙන්ඩන් පිස එක සහ ස්පවස් පිස එක ප්ලයි කරද්දි එක රූල් එකක් තියෙනවා ලයිෂන් ඩෙමිග්‍රේෂන් ඩ්වයිස කෙනෙක් රූ පිස එක ෆයිල් කරන්න ඕනි කියනවිද ද මේක ඇතුළේ ඉන්කලුඩ්ඩෙනවා සිම් කාඩ් එකක් එක ක්‍රෙඩිට් කරලා තියෙන සිම් කාඩ් එක GRI Education YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ අපි ස්පෙෂලි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඔයා නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඇයි ඔයා GRI Education ආයතනය ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක සඳහා තෝරගන්න ඕනේ කියලා. ඉතින් මේ ගැන අපිත් එක්ක කතා කරන්න අද අපේ කතාබහට එකතු වෙනවා GRI Education ආයතනයේ සීනියර් ස්ටුඩන්ට් කවුන්සලර් සහ බ්‍රාන්ච් මැනේජර් දිලෝෂි ලියනගේ. අයිබෝන් දිලෝෂි. අයිබෝන් නවින්දි. ඉතින් දිලෝෂි අපිට කියන්න ලංකාවේ දැනට මේ වෙද්දී ස්ටුඩන්ට් වීසා කරන ඒජන්සිස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් මේ GRI Education ආයතනයට ස්ටුඩන්ට් කෙනෙක් දැන් මේ වෙද්දී බලාගෙන ඉන්නවා නම් එයාගේ ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්න GRI Education ආයතනය එයාලයි තෝරගන්න ඕනේ. මොකද්ද මේ GRI Education ආයතනයේ තියෙන විශේෂත්වය? දැන් අපි ගත්තොත් GRI Education එක වගේම තවත් ගොඩක් ඒජන්සිස් ලංකාවේ තියෙනවා. නමුත් GRI Education එකෙන් දෙන ස්පෙෂල් සර්විස් එක නිසා තමයි අතරම කෙනෙක් GRI Education එක තෝරගන්න ඕනේ. ඉතින් මොනවද මේ ස්පෙෂල් සර්විසස් කියලා කිව්වොත් ස්ටුඩන්ට් කෙනෙක් නිව්සීලන්ඩ් ඇප්ලයි කරනවා නම් ඒ ස්ටුඩන්ට් අවශ්‍ය හැම සර්විස් එකක්ම GRI Education එකෙන් දෙන්න පුළුවන්. මම කියන්නේ මෙතනදී යුනිවර්සිටි එක සිලෙක්ට් කරන එකවත් ඊළඟට කෝස් ෆී එක මොකක්ද කියන එකවත් ඒ දේවල් නෙමෙයි. අපි විශේෂයෙන්ම කියන්නේ accommodation හොයාගන්නේ කොහොමද? ඊළඟට එහෙට ගියාට පස්සේ සෙටල් වෙන්නේ කොහොමද? ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? මේ හැම දෙයකටම අපි ස්පෙෂල් ගයිඩන්ස් එකක් දෙනවා අපේ නිව්සීලන්ඩ් හෙඩ් ඔෆිස් එක ත්‍රූ වගේම. ඔගලන් යන්න කලින් අපි මෙහෙන් අපේ බුක්ලට් එකක් එහෙම දෙනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ ඒ දේවල් එක්ක අපි ස්පෙෂල් ගයිඩන්ස් එකක් ස්ටුඩන්ට් කෙනෙක්ට දෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ගොඩක් ඒජන්සිස් වලට නැති ලයිසන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් සර්විස් එකක් වුණත් අපින් ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ගන්න පුළුවන්. අපේ වෙල් ට්‍රේන් ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් හරහා ඕනම කෙනෙක්ට කන්සල්ටේෂන් ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂ කාරණේ තමයි ගොඩක් ඒජන්ට්ස්ලාට මේ හැම ඉන්ස්ටිටියුට් එකකටම කන්ට්‍රැක්ට්ස් නැහැ නිව්සීලන්ඩ් වල. නමුත් GRI Education අපිට ඕනෑම ඉන්ස්ටිටියුට් එකකට කොලේජ් එකක්, පොලිටෙක්නික් එකක්, යුනිවර්සිටි එකක් නිව්සීලන්ඩ් වල ඕනෑම ඉන්ස්ටිටියුට් එකකට ඇප්ලිකේෂන්ස් ප්‍රොසෙස් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් අපි ගාවට එනකොට එයාට ෆෝකස් කරන්න අවශ්‍ය නැහැ මම මේ සිලෙක්ට් කරන යුනිවර්සිටි එක මේගොල්ලන් ගාව තියෙනවද, මේගොල්ලන් එක්ක මේක ප්‍රොසෙස් කරන්න පුළුවන්ද කියලා. එයාලට ඇත්තටම ෆෝකස් කරන්න ඕනේ මම නිව්සීලන්ඩ් ඇප්ලයි කරලා GRI එක හරහා ගියාට පස්සේ මොනවද අපිට හම්බෙන සර්විසස් කියලා. එන්නේ එතනට තමයි අපි ස්පෙෂලායිස් වෙන්නේ. මොකද හැමෝම අර සර්විස් එක දෙනවනේ. ඒක තමයි විශේෂත්වය GRI හරහා යන කෙනෙක්. ඔයාගේ පැහැදිලි කිරීම ඇතුලේ දිරුෂි මට ස්පෙෂලි මට නොටිස් වුණා ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් කෙනෙක් හරහා තමයි GRI Education ආයතනයේ වීසා ඇප්ලයි කරන්න කියලා. අපි 얘ගෙන චුට්ටක් වැඩිපුර කතා කරමු. මොකද මං හිතන්නේ අපි එක්ක බලාගෙන ඉන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අය මේ ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් කෙනෙක් හරහා යාගේ වීසා එක ඇප්ලයි කරන්න ඕනේ කියන එක ගැන දැනුවත් නැති වෙන්න පුළුවන්. මොකක්ද මේ? ඔව් නවින්දි. ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් සර්විස් එක ගැන කියවුවොත් නිව්සීලන්ඩ් වලට ඩිපෙන්ඩන්ට් වීසා එක සහ ස්පවුස් වීසා එක ඇප්ලයි කරද්දී එක රූල් එකක් තියෙනවා ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් කෙනෙක් ත්‍රූ වීසා එක ෆයිල් කරන්න ඕනේ කියලා. එතකොට ලංකාවේ සමහර කට්ටියට මේ ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් සර්විස් එක නැහැ. ඉතින් අපි ගාව ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් සර්විස් එක තියෙනවා. එතකොට ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් කෙනෙක් ත්‍රූ වීසා ඇප්ලයි කරද්දි තියෙන ඇඩ්වාන්ටේජ් එක වෙන්නේ අපිට ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එකත් ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් එකෙන් ෆයිල් කරන්න පුළුවන්. දැන් එතනදී ස්ටුඩන්ට්ගේ වීසා සක්සස් රේට් එක වැඩි. මොකද ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් කෙනෙක් කියන්නේ යාට හොඳ ට්‍රේනින් එකක්, හොඳ නොලෙජ් එකක්, එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ මේ වීසා ෆයිලින් සම්බන්ධව. එතකොට වීසා ඇප්ලිකේෂන් එකේ යාට හොඳ සක්සස් රේට් එකක් දෙන්න පුළුවන්. ඒත් එක්කම අනිවාර්යෙන් ඩිපෙන්ඩන්ස් ලට නම් කොහොමද ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිස් ත්‍රූ තමයි ඉතින් වීසක ෆයිල් කරන්න ඕනේ. නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවේ හොඳම තැන GRI Education. අමතන්න 077-488-3351. විවිසෙන්න www.grieducation.com. දැන් දලෝෂි මේ වෙද්දී ලංකාවේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අතරේ නිව්සීලන්ඩ් කියන රට ස්ටඩි ඩෙස්ටිනේෂන් එකක් විදිහට, ඒ කියන්නේ බැචලර්ස් වලට මාස්ටර්ස් වලට මේ විදිහට ඇප්ලයි කරන්න ටිකක් ෆේමස් වෙලා තියෙනවා අනිත් රටවල් වලට හා සාපේක්ෂව අපි බලද්දී. ඔයා හිතන්නේ මොකද්ද මේකට තියෙන ප්‍රධානම හේතුව?
ඔවු නවිදි ප්‍රධානම හේතු විදිහට අපිට කියන්න පුළුවන් යුකේ ඔස්ට්‍රේලියා කැනඩා කියන මේ ප්‍රධානම ස්ටඩි ඩෙස්ටිනේෂන්ස් තුනේ උන රීසන් රූල් චේන්ජස් තමයි මේ නිව්සීලන්ඩ් පැත්තට ස්ටුඩන්ට්ස් ලව ගොඩක් අරගෙන යන්නේ හේතුනේ. එතකොට දැන් කැනඩා ගත්තොතින් ඒගොල්ලන් ෂෝ මනි රිකවර්මන්ට් එක පොඩ්ඩක් වැඩි කරා, පොඩි පොඩි රෙස්ට්‍රික්ෂන්ස් අරගෙන ඔස්ට්‍රේලියා ඒජ් ලිමිට් එක වෙනස් කරා ඒගොල්ලන්. ඊට පස්සේ තව පොඩි පොඩි රූල් චේන්ජස් අරන් ආවා, යුකේ ඩිපෙන්ඩන්ට් වීසා එක ඒගොල්ලන් නතර කරා. ඉතින් ඔය වගේ හේතුත් එක්ක නිව්සීලන්ඩ් දැනට වර්ල්ඩ් ක්ලාස් එඩියුකේෂන් තියෙන, අනිත් ෆැසිලිටීස්ත් තියෙන PR එකක් ලේසියෙන් ලබා ගන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. එතකොට ඕක තමයි ස්පෙෂල් රීසන් එක ස්ටුඩන්ට්ස්ලට මේ නිව්සීලන්ඩ් පැත්තට ලොකු ඩිමාන්ඩ් එකක් සහ ලොකු කැමැත්තක් දක්වන්න මේ රීසන් ට්‍රෙන්ඩ්ස් දිහා අපි බැලුවම ඒක අපිට පේනවා. ඊළඟට ස්ටුඩන්ට් කෙනෙක් නිව්සීලන්ඩ් තෝරගන්න ඕනි ඇයි කියලා එකත් එක්ක අපි කතා කරෝතින් ඒ ස්ටුඩන්ට පුළුවන් එයාගේ ෆැමිලි එකත් එක්ක යන්න. ඊළඟට එයාට පුළුවන් මේ වෙද එක ගැනත් අපි කතා කරමුකෝ. වෙද එක ගත්තම ටිකක් ට්‍රොපිකල් වෙද එකක් තියෙන ලංකාවට හා සාපේක්ෂයි මේ අනිත් කන්ට්‍රීස් වල වගේ ලොකු වෙද චේන්ජ් එකක් නැහැ. ඊළඟට මේ ස්ටුඩන්ට පාර්ට් ටයිම් වර්ක් කරන්න පුළුවන්. ඊළඟට එයාට වැකේෂන් එකේදී වර්ක් කරන්න පුළුවන් ෆුල් ටයිම්. ඒ වගේම නිව්සීලන්ඩ් වල සමහර රිසර්ච් මාස්ටර්ස් තියෙනවා, ඒවට ස්ටුඩන්ට් ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්, ෆුල් ටයිම් ස්ටඩි කරන ගම PhD එකක් කරනවා නම් එයාට ආයෙ ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්, පෝස්ට් ස්ටඩි වර්ක් පීස් අවුරුදු තුනකට හම්බ වෙනවා. ඉතින් මේ වගේ කාරණා නිසා ස්ටුඩන්ට් කෙනෙක් ගොඩක් වෙලෙට දැන් අර කන්ට්‍රීස් වල රෙස්ට්‍රික්ෂන්ස් උත් නිසා නිව්සීලන්ඩ් පැත්තට යනවා. දිරුෂා කලින් කිව්වා දැන් ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරන්න කෙනෙක් ඉන්නවා නම් නිව්සීලන්ඩ් වලට ඇප්ලයි කරද්දී යාගේ ෆැමිලි එකත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එයා මැරි කරපු කෙනෙක් නම් හස්බන්ඩ්ව වයිෆ්ව බබාලා ඉන්නවා නම් බබාලව අරගෙන යන්න පුළුවන්ද කියන එක. මොකද ගොඩක් අය බලන්නේ ෆැමිලි එකත් එක්කම දැන් මේ වෙද්දී වෙන රටකට ගිහිල්ලා තමන්ගේ ස්ටඩීස් කම්ප්ලීට් කරලා තමන්ගේ ෆියුචර් එක හදාගන්න. ඉතින් මං හිතනවා මේ නිව්සීලන්ඩ් වලට එහෙම පුළුවන්කමක් තියෙනවා දිලුෂ අපිට කලින් සඳහන් කළා වගේ. ඉතින් කොහොමද ඒක මොන මොන ප්‍රෝග්‍රෑම්ස් වලටද ෆැමිලි එක අරගෙන යන්න පුළුවන් කොහොමද අපි ඒකෙන් ටිකක් කතා කරමු. ඔව් නවින්දි, බැචලර් එකට වගේ ඇප්ලයි කරනවා නම් ඩිපෙන්ඩන්ට් පරන් යන්න පුළුවන්. නමුත් එතනදී තියෙනවා පොඩි පොඩි රෙස්ට්‍රික්ෂන්ස්. මොකද ඩිපෙන්ඩන්ට් හම්බ වෙන්නේ ඩිපෙන්ඩන්ට් විසිටර් වීසා එකක්. ඊළඟට ඒකෙන් ෆුල් ටයිම් වර්ක් කරන්න බෑ. ඒත් එක්ක මේක ග්‍රීන් ලිස්ට් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. ඔය වගේ වෙන කතන්දරයක් තියෙනවා ඒකේ. ඊළඟට මාස්ටර් එකක් ගත්තොත් දැන් ගොඩක් කට්ටිය යන්නේ මාස්ටර්ස් වලට මේ දවස්වල. ඉතින් මාස්ටර් එකක් වගේ යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. යාට ස්පවුස් කිඩ්ස් ලව අරගෙන යන්න පුළුවන් ඩිපෙන්ඩන්ට්ස් ලා විදියට. දිරුෂා කලින් සඳහන් කළා මේ මැරි කරපු කෙනෙක් නම් ස්පවුස්ව එහෙම නැත්නම් බබාලව දැන් අරගෙන යන්න පුළුවන් කියලා මේ ස්ටුඩන්ට් වීසා එකට යද්දි. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බබාලව අරගෙන යනවා නම් කොහොමද බබාලගේ දැන් এডুকেෂන් පැත්ත තියෙනවා. ඉතින් මේ දේවල් කොහොමද මැනේජ් කරගන්න පුළුවන්? ඒ වගේම තමයි ස්පවුස්ට ජොබ් එකක් කරන්න පුළුවන්ද? මේ වගේ ගොඩක් ප්‍රශ්න හැමෝගෙම ඔළුවේ මේ වෙද්දි තියෙනවා. ඉතින් කොහොමද බබාලව අරගෙන යනවා නම් යාළුව ස්කූල් ජොයින් කරන්න පුළුවන්ද? ඒවට වෙනම පේමන්ට්ස් කරන්න ඕනේද? කොහොමද මේ දේවල් වෙන්නේ? බබාලව අරගෙන යනවා නම් නවින්දි ෆ්‍රී এডুকেෂන් නිව්සීලන්ඩ් වල තියන්නේ අතරම. හැබැයි පේරෙන්ට්ස්ලා බයා කරන්න ඕනේ ආගේ රිසෝර්ස් කොස්ට් එක. ඒ කියන්නේ සමනින් යුනිෆෝම්, ටෙක්ස්ට්බුක් වල වගේ චාර්ජස්, පොඩි පොඩි චාර්ජස් තියෙනවා. නමුත් এডুকেෂන් යන්න ෆ්‍රී හම්බ වෙනවා. ඒත් එක්කම බබාට සමනින් අවුරුදු 3ක් 5ක් වගේ අතර කෙනෙක් නම් ඒගොල්ලන්ට 20 අවර්ස් ඩේ කියා ෆ්‍රී ඔෆ් චාර්ජ් හම්බ වෙනවා. මේ වෙනකන් අපි දිලුෂි කතා කරේ දැන් මැරි කරපු කෙනෙක් නම් ෆැමිලි කරගෙන යන්න පුළුවන්ද කියන එක. ඉතින් තවත් කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එයාලා දැනට මේ වෙද්දී මැරි කරලා නැහැ, ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඉතින් වෙන්න පුළුවන්, එයාලව කොහොමද ස්ටඩීස් වලට යනවා නම් ඒ රටවල් වලට අරගෙන යන්න පුළුවන්ද? එහෙම මොන හරි ප්ලෑන් එකක් කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ ඔයාගේ උත්තරෙන් එයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ? ඔව් නවින්ද, දැන් නිව්සීලන්ඩ් ගත්තම නිව්සීලන්ඩ් වලට මේ ලිවින් ටුගෙදර් රිලේෂන්ෂිප්ස් වගේ දේවල් ඇක්සෙප්ට් කරනවා. එතකොට කපල් එක යනවා නම් අන්මැරිඩ් නම් ඒගලන්ට පුළුවන් පෙන්වන්න යාලගේ රිලේෂන්ෂිප් ප්‍රූෆ්, මේ විදිහට යාලගේ මේ ෆොටෝග්‍රාෆ්ස්, ඊළඟට චැට්ස් වගේ දේවල්, ෆැමිලි ඉවෙන්ට්ස් වලට ගිය ෆොටෝස් ගොඩක් වෙලෙට තමයි අපි පෙන්වන්නේ යාලගේ රිලේෂන්ෂිප් ප්‍රූෆ් විදිහට. ඉතින් කෙනෙක්ට සමනෙන් අවුරුදු 4ක 5ක රිලේෂන්ෂිප් ප්‍රූෆ් පෙන්වන්න පුළුවන් නම් ඒක අපිට ගන්න පුළුවන්, ඒගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්.
නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවේ හොඳම තැන GRI Education. අමතන්න 077-488-3351. විවිසෙන්න www.griEducation.com. මේ වෙනකන් අපි ඔයාලත් එක්ක කතා කරා GRI Education ආයතනය ඇයි ඔයා තෝරගන්න ඕනේ සහ මේ වෙද්දි දැනට ඔයා ඔයාගේ student visa එක New Zealand වලට apply කරන්න ඉන්නවා නම් එතනදිත් ඇයි GRI Education ආයතනය ඔයාට special වෙන්නේ කියන එක. ඉතින් දැන් අපි තවදුරටත් දිලුෂිත් එක්ක කතා කරමු. GRI Education ආයතනයේ හරහා ඔයාගේ වීසා එක ඇප්ලයි කරනවා නම් තවත් ඔයාට හම්බෙන බෙනිෆිට්ස් මොනවාද? තවත් ඔයාට හම්බෙන සර්විසස් මොනවාද කියලා. දිලුෂි මට මේ කතාබහ යද්දී ඔයාගෙන් අහන්න හිතුණා දැන් අපි කලින් සඳහන් කරා GRI Education ආයතනය ඇයි මේ වෙනත් ලංකාවේ තියෙන තවත් ඒජන්සිස් එක්ක බලද්දී ඇයි ස්පෙෂල් වෙන්නේ කියන එක. එතනදී මට පොඩි ප්‍රශ්නයක් ආවා දැන් ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා එයාගේ වීසා එක අප්‍රූව් වුණාට පස්සේ එයාට ඔයාලා දැන් වීසා එක අප්‍රූව් වුණාට පස්සේ ස්ටුඩන්ට් අතාරිනවද එහෙමත් නැත්නම් එතනින් එහාට තව මොනවාද ඔයාලගේ මොන හරි සර්විස් එකක් තියෙනවද මම හිතන්නේ කට්ටිය දැනගන්න කැමති වෙයි මොකද කෙනෙක් බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ගියාට පස්සෙත් උදව්වක් හදිසියක් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මොකද අපි නොදන්න රටකට යන්නේ ඉතින් අපි ගැන කතා කරමු ඔව් ඒක ඇත්තටම මං හිතන්නේ අනිත් හැමෝත් එක්කම බලද්දී වැඩිපුරම ස්ටුඩන්ට් ඔය සයිඩ් එකෙන් හෙල්ප් කරන්න පුළුවන් අපිට කියලා මම හිතනවා මොකද අපේ හෙඩ් ඔෆිස් එක නිව්සීලන්ඩ් ඔක්ලන්ඩ් වල තියෙන්නේ ඉතින් අපේ හෙඩ් ඔෆිස් එක හරහා අපිට එයාපෝට් පිකප් එකක් ඇරේන්ජ් කරගන්න අවශ්‍ය වෙන කෙනෙක්ට ඇකමඩේෂන් හොයා ගන්න ජොබ් එකකට සපෝට් කරන්න ඒ හැම දෙයකටම උදව් කරන්න පුළුවන් ස්ටුඩන්ට් ඇත්තටම අපේ ස්ටුඩන්ට් මෙතනින් අරගෙන ගිහිල්ලා එහෙ අතාරින්නේ නැහැ අපි හෙල්ප් කරන්න අපේ 100% සර්විස් එක දෙන්න පටන් ගන්න ස්ටුඩන්ට් එහෙට ගියාට පස්සේ ඒකයි අපේ තියෙන වෙනස මම මුලින්දම කිව්වේ ඒකයි අපි අර කෝස් එකක් සිලෙක්ට් කරලා ස්ටුඩන්ට් වෙ යවනවා කියන එක නෙවෙයි අපේ මේ ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක අතර අපේ ඔබ්ජෙක්ටිව් එක ස්ටුඩන්ට් මෙහෙන් ගියාට පස්සේ කොහොමද යාට අපේ සර්විස් එක ලබා දෙන්නේ කියන එක ඉතින් ඒකේ පළවෙනි ස්ටෙප් එක වේදියට ස්ටුඩන්ට් කෙනෙක්ට වීසා එකක් සක්සස් වෙලා ආවට පස්සේ අපි යාට මෙන්න මේ වෙල්කම් පැක් එක ලබා දෙනවා. ඒතුලේ ඉන්ක්ලූඩ් වෙනවා සිම් කාඩ් එකක්. එක ක්‍රෙඩිට් කරලා තියෙන සිම් කාඩ් එකක්. ඉතින් මේ ස්ටුඩන්ට් කෙනෙක්ට ගිය ගමන් මේක ෆෝන් එකට මේ දාලා යාට ඉන්ටර්නෙට් ඇක්සස් වුණත් ගන්න පුළුවන්. ඉතින් මම පොඩි බාධා කිරීමක් දිරුෂි. මං හිතන්නේ මේ සිම් කාඩ් එකක් හම් වෙනවා කියන එක මේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරලා වෙනත් රටකට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ගොඩක් විශේෂ දෙයක්. මං හිතන්නේ මමත් මේ වෙද්දි දැනට දැකපු එකම ආයතනය වෙන්න ඕනේ මේ විදිහට ස්ටුඩන්ට් කෙනෙක්ට පහසුකම් සලසලා දෙන. ඉතින් ඇත්තට මේක ගොඩක් විශේෂයි. ඉතින් අපි ඒ ගැන වැඩිපුර විස්තර ටිකක් කතා කරමු. ඔව් ඉතින් මේ මේක ස්ටුඩන්ට් ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. අපේ ගිය ස්ටුඩන්ට්ස් ලාගෙනත් අපිට ගොඩක් හොඳ ෆීඩ්බැක් හම්බුණා මේ සිම් කාඩ් එකට. මොකද කෙනෙක්ට නිව්සීලන්ඩ් වගේ ෆොරින් කන්ට්‍රි එකට ගියම ඇත්තටම ගිය ගමම මේ වගේ මේ සිම් කාඩ් එකක් අරගන්න බෑ. මොකද යාට එහෙ ID එකක්වත් එහෙ නම්බර් එකක් උකුත් නැති නිසා. ඉතින් ඒක ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. ඒත් එක්කම අපේ මේකේ බුක්ලට් එකක් අඩංගු වෙනවා. මේ බුක්ලට් එකේ තියෙනවා A to Z, ඒ කියන්නේ එයාපෝට් පිකප් එකෙන් පටන් ගත්තම එයා කොහොමද PR එකක් කරන් සෙටල් වෙන්නේ, පෝස්ට් ස්ටඩි වර්ක් විසා ඇප්ලයි කරන්නේ. මේ වගේ මේ A to Z හැමදේම මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. සමනේ ටැක්ස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ කොහොමද, ඊළඟට CV එක කොහොමද නිව්සීලන්ඩ් ෆෝමැට් එකට හදාගන්නේ, ඊළඟට ග්‍රොසරිස් ගන්න වගේ ප්ලේසස් මොනවද, නිව්සීලන්ඩ් වල විසිට් කරන්න ෆැමිලි එකත් එක්ක යද්දි මොනවද ප්ලේසස්, ඒ වගේම ස්කූල්ස්, ඩේ කෙයාර් ෆැසිලිටීස්, මේ හැමදේම මේ වෙල්කම් පැක් එකේ මේ බුක්ලට් එකේ අපි දාලා තියෙනවා. QR කෝඩ් එකක්ම දාලා තියෙනවා. ඕන කෙනෙක්ට ගිහිල්ලා ස්කෑන් කරලා ඕන ඩීටේල් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක එක්ස්ක්ලූසිව් සර්විස් එකක් GRI වලින්ම අපේ නිව්සීලන්ඩ් යන ස්ටුඩන්ට්ස්ට ලබා දෙනවා. දිලුෂ අපි බලමුද මොකක්ද මේ බුක්ලට් එක මොනවාද ඒකේ විස්තර කියලා. මොකද මටත් චුට්ටක් ආසයි තියෙනවා. මොකද දැනට මේ වෙද්දි මං හිතන්නේ මං වැරදි කරන්න දැනට මේ වෙද්දි ලංකාවේ මේ වගේ ආෆ්ටර් කෙයාර් සර්විස් එකක් දෙන එකම ආයතනය තමයි GRI Education ආයතනය. ඉතින් ඔය GRI Education ආයතනය හරහා ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ඔන්න ඔයාට ඔයාගේ වීසා එක අප්‍රූව් වුණාට පස්සේ ඔයාව නිකම් මේ රටට ගිහිලා අතහැරලා දාන්නේ නැහැ. ඉතින් ඔයාට හම් වෙනවා ඒ රටට ගිහිල්ලා ඔන්න ඔයාට පුළුවන් බය නැතුව රටට යන්න කලින්ම මොනවද ඒ දේවල් වෙන්නේ, කොහොමද ඒ දේවල් වෙන්නේ, මොනවද තියන්නේ ග්‍රොසරිස් මොන හරි ගන්න දිලිෂ කලින් සඳහන් කරා වගේ. මොකද අලුතෙන් යන කෙනෙක්ට මේ හරිම අලුත් වැඩි ඕනේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් අලුත් නගරයකට ගියාමත් අපි හරිම අලුත් හැමදේම. ඉතින් වෙන රටකට ගියාම ඒ දේවල් කොහොමද වා කරගන්නේ, ට්‍රාන්ස්පෝර්ට් ගන්න, මේ හැම දෙයක්ම ඔයාට GRI Education හරහා වගේ වීසා එක ඇප්ලයි කරොත් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දිලිෂි කලින් සඳහන් කරා
ඒ රටට යන කෙනෙක්ට ඔයාට හම් වෙනවා කියන ක්‍රෙඩිට් සිම් කාඩ් එකක්. ඉතින් මං හිතන්නේ සිම් කාඩ් එකක් හම් වෙනවා කියන්නේ කෙනෙක්ට ගොඩක් ලොකු දෙයක්. මොකද ඕනම කෙනෙක් රටකට ගිහාම අනිවාර්යයෙන්ම ෆෝන් එක කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් කතා බහ කරන්න ඕනේ. ඉතින් මේ දේවල් සෙටල් කරගන්න ඕනේ. මුලින්ම ගිහිල්ලා මේ දේවල් කරගද්දි කෙනෙක්ට මේ වගේ දෙයක් දැනට ලංකාවෙන් යද්දිම හම් වෙනවා කියන්නේ එයාට ඒක ගොඩක් ලොකු දෙයක්. ඉතින් මං හිතන්නේ අපි ගොඩක් කතා කරා ජයරා එඩුකේෂන් ආයතනයේ හරහා වගේ ස්ටුඩන්ට් වීසෙක ඔයා ඇප්ලයි කරනවා නම් ඇයි ඔයා ජයරා එඩුකේෂන් ආයතනයේ තෝරගන්න ඕනේ? එතකොට ඔයා ජයරා එඩුකේෂන් ආයතනයේ තෝරගන්නවා නම් ඔයාට ඒ හම් වෙන බෙනිෆිට්ස් මොනවාද මේ කියන දේවල් අපි කතා කරා. ඉතින් මං හිතන්නේ දිරුෂි අපිත් එක්ක අද කතා බහට එකතු වුණා ඔයාලත් එක්ක. ඉතින් මං හිතන්නේ දිරුෂිකෙන් ඔයාලා ගොලකු තොරතුරු ප්‍රමාණයක් එකතු කරගන්න ඇති. නිව්සීලන්ඩ් කියන රටට ජයරා එඩුකේෂන් හරහා ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාට හම් වෙන බෙනිෆිට්ස් මොනවාද කියලා ඉතින් දිලුෂි වට ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඉතින් යන්න කලින් දිලුෂි තවත් විශේෂ දෙයක් අපිට අමතක වුණා. ඉතින් අපිට කියන්න ජයරා එඩුකේෂන් ආයතනය කෙනෙක්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඔව් නවින්දි, අපිට ෆෝන් කෝල් එකක් දීලා අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. 077-867-9475 මගේ නම්බර් එක. ඒත් එක්කම අපේ රිසෙප්ෂන් එකෙන් ජෙනරල් ඉන්කවයරීස් වලට කතා කරන්න පුළුවන්. 077-688-3351 නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක් කරනවා අපිට කෝල් එකක් දෙන්න කලින් අපේ වෙබ්සයිට් එකක් බලන්න. වෙබ්සයිට් එකේ සමහර විට ඔයාට තියෙන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්න පුළුවන්. මොකද අපේ වෙබ්සයිට් එකත් අපි හැම වෙලෙම අප්ඩේට් කරනවා. ඉතින් ඒක අප් ටු ඩේට් තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් www.grieducation.com හරහා අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. එක්කම සෝෂල් මීඩියා හරහත් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපේ තියෙන Facebook, YouTube, Instagram. ඒත් එක්කම ඔයා පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයාට WhatsApp හරහා මම කලින් සඳහන් කරපු නම්බර්ස් දෙකටම WhatsApp අවේලබල් තියෙනවා. ඔයාලට WhatsApp හරහාත් අපිව කන්ටැක්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. දිලුෂි සඳහන් කළා වගේම ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එකේ දිස්වන නම්බර්ස් වලට කෝල් කරන්න. ඒ වගේම තමයි ජයරා එඩියුකේෂන් ආයතනයේ වෙබ්සයිට් එක තියෙනවා. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙනවා. මේ දේවල් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ජයරා එඩියුකේෂන් ආයතනය ස්ටුඩන්ට් කවුන්සිලර් කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න. නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවේ හොඳම තැන GRI Education. අමතන්න 077-488-3351. විවිසෙන්න www.grieducation.com. අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණේ GRI Education ආයතනයේ සීනියර් ස්ටුඩන්ට් කවුන්සලර් බ්‍රාන්ච් මැනේජර් දිලුෂි ලියනගේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි දිලුෂි අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. අද අපි විශේෂ දේවල් ගොඩක් එක්ක GRI Education ආයතනයේ දිලුෂි ලියනගේ සමග කතා කරා. ජයරා එඩුකේෂන් ආයතනය ඇයි ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ ස්ටුඩන්ට් වීසෙකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ජයරා එඩුකේෂන් ආයතනය අපි කලින් සඳහන් කළා වගේම සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එකේ පහළ අපි ඔයාලට සඳහන් කරන්නම් කන්ටැක්ට් නම්බර්ස්. ඒ වගේම තමයි ඔයාලගේ වෙබ්සයිට් එකේ තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙන මේ හරහා ඔයාලට පුළුවන් ජයරා එඩුකේෂන් ආයතනය දැම්ම සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට කලින් සඳහන් කරා වගේ ජයරා එඩුකේෂන් කියන්නේ නිව්සීලන්ඩ් බේස් කම්පැනි එකක්. ඉතින් ඔයා දැනට මේ වෙද්දී ඔයාගේ ස්ටුඩන්ට් වීසෙක නිව්සීලන්ඩ් කියන රටට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ජයරා එඩුකේෂන් එක කියන්නේ ඔයාට හරියනම තැන. ඉතින් අදම කතා කරන ජයරා එඩුකේෂන් එකට ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ තවත් අලුත් video එකකින් අපි නැවත හම්බෙමු.